මෙවිති ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදියට හිටපු චන්දික හතුරුසිංහ තනතුරෙන් ඉවත් කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය කරලා ඉවරයි. බංග්ලාදේශ සංචාරයෙන් පස්සේ පුහුණු කාර්ය මණ්ඩලයේ ඉවත් කරන්න නියමිතව තිබුණත් බංග්ලාදේශ සංචාරයේ දක්ෂතා නවසීලන්ත තරගාවලියට සූදානම් වෙන්න වැඩි කාලයක් නැති නිසා පරණ පුහුණු කාර්යය එක්කම නවසීලන්ත තරගාවලියට යනවා කියලා තමයි පස්සේ තීරණය වුණේ. කොහොම වුණත් මේ තීරණයත් වෙනස් වෙලා හදිසියෙම හතුරු ඉවත් කරලා ඒ තනතුරට ජෙරම් ජයරත්න පත් කරන්න තීරණය වෙලා තියෙනවා. කොහොම වුණත් මේ පත් කිරීම තාවකාලික පත් කිරීමක් කියලා තමයි ආරංචි වෙන්නේ. පසුගිය කාලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර ධුරයට එයි කියලා හිතෙන පුහුණුකරුවෝ කීප දෙනෙකුගේම නම් කියවුණා. මේ අතර තිබුණු එක නමක් තමයි මහිලගේ නම. ඒ විදිහට මහිලගේ නම කියවෙන්න හේතුවක් නැතුවම නෙමෙයි කියලා පසුගිය දවසක ක්‍රීඩා ඇමති හරින් කියපු කතාවක් එක්ක පැහැදිලි වුණා. ඇමතිතුමා කියලා තිබුණේ මහිලට පුහුණුකාර ධුරය බාර ගන්න කියලා තමන් ඉල්ලීම් කළා කියලා. මේ ඉල්ලීම් නිල වශයෙන් කළ ඉල්ලීම්ද කියන දේ ගැන ගැටලුවක් තිබුණත් මහිල ඇමතිතුමාගේ ඉල්ලීමට දක්වපු ප්‍රතිචාරය ගැන ඇමතිතුමා අදහස් කොල්ල තිබුණා. මම දන්නේ නැහැ මහිල ඉන්දියානු මාධ්‍යයට මොනවා කිව්වද කියලා. මම කැමති එතුමා එනවට. මොකද මම කීප වරක්ම කතා කළා. මගේ දුරකථනයේ තියෙනවා බොරුනම් බලන්න පුළුවන් ඔහුට යවපු කෙටි පණිවිඩ. මේ විදිහට ක්‍රීඩා ඇමතිතුමා අදහස් දක්වලා තිබුණේ ඉන්දිය මාධ්‍යයකට මහිල සිදු කළේයි කියන ප්‍රකාශයක් ගැනත් මතක් කරලා. එතෙන්දි මහිලට ලංකාවෙන් තමන්ට පුහුණුකාර ධුරයට ආරාධනයක් ලැබුණ නැහැ කියලා මහිල කිව්වා කියන කතාවක් සම්බන්ධයෙන් තමයි ඒ ප්‍රතිචාරය දක්වලා තිබුණේ. ක්‍රිකට් වල වෙන වෙනස්කම් එක්ක අලුත් විදිහට හිතන පුහුණුකරුවෙක් අවශ්‍යයි කියලා තමයි ක්‍රීඩා ඇමති කියන්නේ. මම හිතන්නේ ලංකාවට දැන් අවශ්‍ය අලුත් පරපුරට හරියන පුහුණුකරුවෙක්. පරණ අදහස් වලට පරණ පුහුණු ක්‍රමවේදයට යන පුහුණුකරුවෙක් ගැලපෙන්නේ නැහැ. මහින්ද ජයවර්ධනගේ සාර්ථකත්වය ඔහු අලුත් විදියට පුහුණු කරන එක. ඒක නිසා ඔහු වෙනවා නම් මම ගොඩක් කැමතියි. ওই විදියට මහිල ගන්න සූදානම ගැන ඉඟියක් දීපු ක්‍රීඩා ඇමතිතුමා තවත් පුහුණුකරුවන් ශ්‍රී ලංකා කණ්ඩායමක එකතු වෙන්න බලාගෙන ඉන්නවා කියන දේ කියලා තිබුණා. අපි දැන්ට නම් කරලා තියෙනවා ලෝකයේ මුල් පස් දෙනා අතර ඉන්න පුහුණුකරුවන් තුන්දෙනෙක්. එක්කෙනෙක් ඕන වෙලාවක එන්න සූදානම්. අනිත් දෙන්නා අත්සන් කරලා තියෙන කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වෙලා එන්න ඕන. මේ විදිහට ඇමතිතුමා කියන පුහුණුකරුවන්ගෙන් කෙනෙක් බොහෝ විට නුදුරු කාලයේම ශ්‍රී ලංකා කණ්ඩායම බාරගනි. ඒ පුහුණුකරුවා කවුරුන් වේවි කියලාද ඔයා හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.